ඔබ COVID-19 වෛරසය සඳහා එන්නත් ලබාගත් පුද්ගලයෙක් නම් ශරීර අභ්‍යන්තරයේ ඇති ඒ ප්‍රතිශක්තිකරණය කොයිතරම් කාලයක් පවතිනවද වගේ ප්‍රශ්න ඔබට ඇති. ඉතින් අපි ඒ ගැන තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් මේ සාකච්ඡාව අද කරන්නේ වෛද්‍ය කැතරින් ඔබ්‍රයන් සමගින් මම විශ්මිතා ගුප්තසෙන්. වෛද්‍යතුමිය අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබ සමග කතා කරන්න ලැබීම ලොකු සතුටක්. යම්කිසි පුද්ගලෙක් COVID-19 එන්නත ලබාගත්තයින් පසුව ශරීරයේ ප්‍රතිශක්තිය ගොඩනගෙන්න කොයිතරම් කාලයක් යනවද? අපිට දැනට තියෙන එන්නත කොටස් මාත්‍රා දෙකකින් යුක්තයි. පළවෙනි මාත්‍රාව ලබාගෙන සාමාන්‍යයෙන් සති දෙකකට විතර පස්සේ ඉතාමත්ම හොඳ ප්‍රතිශක්තියක් ගොඩනගෙනවා. දෙවෙනි මාත්‍රාවෙන් පස්සේ ඒ ප්‍රතිශක්තිය තවත් වැඩි වෙනවා. හැබැයි අපි කවුරුත්ම තවම දන්නේ නැහැ මේ ප්‍රතිශක්තිය කොච්චර කාලයක් අපේ ශරීර අභ්‍යන්තරේ තියෙනවද කියලා. ඒ සඳහා අපි COVID-19 එන්නත ලබාගත් පුද්ගලයන් අධ්‍යයනය කරමින් ඉන්නවා තවම. ඔවුන්ගේ ශරීර අභ්‍යන්තරේ වැඩි කාලයක් මේ ප්‍රතිශක්තිය රැඳිලා තියෙනවද කියන දේ අපි පරීක්ෂා කරනවා. ඇත්තටම ඒ පරීක්ෂණ ප්‍රතිඵල හරියටම ගන්න අපි කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා. හොඳයි, එතකොට අපිට දැනගන්න පුළුවන්ද දැන් මේ COVID-19 එනත ලබාගත්ත කෙනෙක්ට නැවත රෝගය වැළඳෙන්න පුළුවන්ද? ඒක ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. මෙම එනත ලබා ගැනීමෙන් වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි කියලා අපි සායනිකව තහවුරු කරලා තියෙනවා. හැබැයි වෛරසයේ වැළඳුණු කෙනෙක් කරහා තවත් පුද්ගලයෙක්ට වෛරසය බෝ වෙන්න පුළුවන්ද කියන දේ ගැන හරියටම පිළිතුරක් දෙන්න බෑ. ඒ ගැන අපි තව දුරටත් පරීක්ෂණ පවත්වනවා. හැබැයි එනත ලබාගත් අය අනිවාර්යෙන්ම වෛරසෙන් ආරක්ෂා වෙනවා. ඒක අපිට තහවුරු කරලම කියන්න පුළුවන්. හොඳයි, එතකොට වෛද්‍යතුමිය දැන් මේ COVID-19 එනත ලබාගත් අයට පවා පෙර පරිදිම වෛරසයෙන් ආරක්ෂා වෙන්න ඕනි සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යන්න කියන්නේ ඇයි? අපි මේ වෛරසය ගැන තවමත් අධ්‍යයනය කරමින් ඉන්නේ. ඉතින් ඒ නිසා මේ සෞඛ්‍ය පුරුදු එන්නත ලබාගත් අය පවා දිගටම පවත්වාගෙන යන්න ඕනේ. එන්නත ඔබව වෛරසයෙන් ආරක්ෂා කරනවද ඔබෙන් තවත් කෙනෙක්ට බෝ කරන්න සමත්ද කියන දේ ගැන අපි තවමත් හොයනවා. හැබැයි දැන් වෙද්දී ලෝකේ පුරාම රටවල් ගණනාවක මේ වෛරසය ඉතාමත්ම ඉක්මනින් ව්‍යාප්ත වෙනවා. ඒ සීඝ්‍ර ව්‍යාප්තිය වළක්වා ගන්න පුළුවන් වෙන්නේ වෛරසෙන් ආරක්ෂා වෙන්න ගත යුතු සෞඛ්‍ය පුරුදු අනුගමනය කළොත් විතරයි. ඒ හරහා තමයි එන්නත් කරන්නේ සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි එන්නත් කරන්නේ අපිට එක එක ප්‍රශ්න තියෙනවා. ඒ කොයි වගේද කියලා කිව්වොත් පුංචි දරුවන්ට මේ එන්නත තාම අපිට ලබා දෙන්න බැහැ. එන්නත ලබා දෙන එක එක වයස් සීමාවන් තියෙනවා. ඉතින් ළමයින් රෝගයට ගොදුරු වෙන්න වගේම ඒ රෝග වාහකෙක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි එන්නත්වලට ඇති දැඩි ඉල්ලුම. ලෝකේ පුරාම මේ එන්නතට ඇති වැඩි ඉල්ලුමට සරලන සැපයුමක් දෙන්න අපිට තවම පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ වෛරසයට එරෙහිව අපි ආරක්ෂා වෙන්න ඕනේ කියලා. නිවැරදිව මුඛ ආවරණ පළඳින්න, පුද්ගල දුරස්ථ භාවය තියාගන්න, හැම වෙලාවකම දෑත් පිරිසිදු කරගන්න. මේ දේවල් තවත් කොච්චර කාලයකට අපිට කරන්න වෙයිද කියලා දන්නේ කාලෙම තමයි. COVID-19 වෛරසයට එරෙහි එන්නත් සමාජය තුළ සුලභ වුණහම, එන්නතේ හැසිරීම ගැන මීටත් වඩා හොඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන් වුණහම තමයි අපිට මේ COVID සෞඛ්‍ය පුරුදු වලින් හෙමින් හෙමින් ඈත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම සමාජය තුළ ඉතාමත්ම සීඝ්‍ර වෛරස් ව්‍යාප්තියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි හොඳින්ම තහවුරු කරගන්න ඕනේ. හොඳයි, බොහොම ස්තුතියි වෛද්‍යතුමියනේ. ඒ වෛද්‍ය කැතරින් ඔබ්‍රයන්, ඔබටත් මේ වගේම වෛරසය එන්නත්කරණය සහ ප්‍රතිශක්තිය ගැන ගැටලු ඇති. මේ වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවනම් ඔබගේ සමාජ මාධ්‍ය හරහා මේ බෙදා හරින්න. අපි තවත් දවසක හමු වෙමු.